අවසාන ධර්ම දේශනා. නමස්කාර වේවා බුදු රුවන්ට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දන් රුවන්ට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවන්ට සමදා මහසංඝ සරණ යමි. නමස්කාර වේවා තුමරුවන්ට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම අතිපූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අසපුව වැඩවසන ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, මේ සුපින්බර වසන් සමයේ අද දවසේදී අපි ඉගෙන ගන්නෙත් ගෞතම බුදු සසුනේ වැඩ සිටිය උතුම් ගුණ දරූ මහ රහතන් වහන්සේ නමක් ගැන. පින්වතුනි, අප සරණ ගිය අපගේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ පුන්පෝය දවසේ පායන සඳමඩල නම් උන්වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ඒ සඳමඩලින් නික්මෙන සිනිඳු රශ්මිය. බුදුරජාණන් වහන්සේ පුන්පෝය දවසේ පායන සඳමඩල නම් උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ඒ සඳමඩලින් විහිදෙන සිනිඳු රශ්මිය වගේ. උන්වහන්සේ සරණ ගිය ශ්‍රාවක සඟ රුවන් පෙළ හරියට සඳරැස් වැටිලා පිපී වැනින් ගිය කුමුදුවනයක් වගේ. බුදුරජාණන් වහන්සේ සරත් කාලයට පායපු ලාහිරු මඩලනම් ඒ ලහිරු කිරණ බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් නික්මුණ මෙහිරි ධර්මය වගේ. ඒ මෙහිරි ධර්මය නැමැති රශ්මියෙන් පිපී ගිය නෙළුම් වනයක් වගේ තමයි උන්වහන්සේ අනුව වැඩිය ශ්‍රාවක මහා සංඝරත්නය. ඒ බුදුරජාණන් වහන්සේ ඒ තරම්ම මේ තුන් ලෝකයට මහා යහපතක් සැදුවා. හිරු මඩල සඳ මඩල මේ ලෝකෙ පායන්නේ නැතිනම් මේ ලෝකෙ කිසිම එළියක් සමත් වෙන්නේ නැහැ අන්ධකාරය දුරු කරන්න. ඒ වගේ මේ සිත් තුළට හිරු දහසකින්වත් සඳු දහසකින්වත් ලැබෙන්නේ නැති ඒ මහා ආලෝකය විහිදුවලා අවිද්‍යාවෙන් වැහිලා ගිය ඒ සත්වයන්ගේ සිතේ තිබ්බ අඳුර දුරු කරලා ආලෝකය උදා කළා. ඒ බුදුරජාණන් වහන්සේගේ හදමඩලින් පැන නැගුණු ස්වාසූ දහසක් ධර්මස්කන්ධය දරා වැඩ සිටීමට භාග්‍යවන්ත වුණේ අපගේ පරම පූජනීය ආනන්ද මහරහතන් වහන්සේ. උන්වහන්සේත් මේ තුන් ලෝකෙට ඇහැක් වගේ. උන්වහන්සේ ධර්මය දරාගත්තේ නැතිනම් අපිට අද කතා කරන්න ධර්මයක් ඉතිරි වෙන්නේ නැහැ.
අපිට මේ ධර්මය කතා කරන්නට ලැබුණ නැත්නම් අපි අකුසලය ගැන ඉගෙන ගනීවි කුසල වේශයෙන්. පව ගැන ඉගෙන ගනීවි පිනක් කියලා. අසත්පුරුෂයාව වැළඳ ගනීවි සත්පුරුෂයා කියලා. ඒ උතුම් ධර්මයේ ආලෝකය මේ ලෝකෙට වැටුණේ නැත්නම් මේ ලෝකේ එළිය කරන්න කාටවත් පුළුවන්කමක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයත් එක්ක වඩාත්ම සමීප වුණ යම් ශ්‍රාවක භික්ෂුවක් ඉන්නවද, ඒ භික්ෂුන් වහන්සේ තමයි අපගේ පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේ. අවුරුදු 25ක් පුරාවට හෙවණිල්ලක් වගේ උන්වහන්සේගේ සෙවණිල්ල වගේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ. ඒ විතරක් නෙමෙයි, මේ සම්බුද්ධ ශාසනය තුළ වැඩිම අග්‍රස්ථාන ප්‍රමාණයක් එක භික්ෂුන් වහන්සේ නමකට ලැබුණා නම් ඒ තමයි පරම පූජනීය ආනන්ද මහරහතන් වහන්සේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන්න කලින් සන්තුසිත දෙවියන් හැටියට තුසිත දිව්‍යලෝකේ ඉඳලා චුත වුණ දවසේ, ඒ සුන්දර වෙසක් පුන් පොහොය දවසේ සුද්ධෝදන රජමාලිගාවේ හිටපු හැමෝටම සතුට උදා වුණා වගේ ඒ සුද්ධෝදන රජතුමාගේ සහෝදරයෙක් වුණ අමිතෝදන ශාක්‍ය රජතුමාගේ මාලිගාවෙත් සතුට පිරීලා ඉතිරිලා ගියා. ඒ මේ පින්වත් ආනන්ද නමැති කුමාරයා ඉපදුන නිසා. ඒ පින්වත් කුමාරයා උපදිද්දී හැමෝගෙම හිතේ ප්‍රමුදිත බවක් ඉපදුනා, සතුටක් ඉපදුනා, ආනන්දයක් ඉපදුනා. ඒ නිසා ආනන්ද කියලා නම තිබ්බා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වුණාට පස්සේ මුල්ම යුගයේ උන්වහන්සේ ළඟට වැඩිය ඒ ප්‍රථම පස්වග ශ්‍රමණයන් වහන්සේලා ධර්මයේ ශ්‍රවණය කළා. ඊට පස්සේ යසකුල පුත්‍රයා ධර්මයේ ශ්‍රවණය කළා. විමල සුභාහු පුන්නජි ගවම්පති ඒ යහළුව හතර දෙනා ධර්මයේ ශ්‍රවණය කළා. ඒ යාළුව හතර දෙනාගේ තවත් යාළුව 54 දෙනෙක් ධර්මයේ ශ්‍රවණය කළා. ඊට පස්සේ භද්දවග්ගිය කුමාරවරු ධර්මයේ ශ්‍රවණය කළා. මේ ආසන්න කාලෙම භද්දිය රජතුමා සමග ගිහිගෙයි නික්මුණා කුමාරවරු පිරිසක්. ඒ ආනන්ද අනුරුද්ධ භද්දිය උපාලි දේවදත්ත කියන ඒ පින්වතුන් වහන්සේලා ඒ ආනන්ද කුමාරයා, භද්දිය කුමාරයා, ඊළඟට අනුරුද්ධ කුමාරයා, උපාලි නම් වූ කරණවෑමියා, ඔය අතර දේවදත්ත කුමාරයාත් ගිහි ජීවිතය අත්හැරලා පැවිදි බිමට පත් වුණා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ පැවිදි ජීවිතයට පත්වෙච්ච දවස ඉඳලා බුදුරජාණන් වහන්සේට පුදුම ආදරයක් තිබ්බේ, පුදුම ගෞරවයක් තිබ්බේ. බුදුරජාණන් වහන්සේට කලින් කල උපස්ථාන කරපු තවත් භික්ෂූන් හිටියා. කාලයක් නාගිත කියලා ස්වාමීන් වහන්සේ නමක් උපස්ථාන කළා. නාගසමාල කියලා ස්වාමීන් වහන්සේ නමක් උපස්ථාන කළා. රාජු කියලා ස්වාමීන් වහන්සේ නමක් උපස්ථාන කළා. ඊට පස්සේ සුනක්කත් කියලා ස්වාමීන් වහන්සේ නමක් උපස්ථාන කළා. ඊට පස්සේ තවත් ස්වාමීන් වහන්සේලා උපස්ථාන කළා. චුන්ද ස්වාමීන් වහන්සේ උපස්ථාන කළා. මේගිය ස්වාමීන් වහන්සේ උපස්ථාන කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ ත්‍රිටින් විට උපස්ථාන කළා. නමුත් අනිත් උපස්ථායක ස්වාමීන් වහන්සේලා අතින් යාඥා මතපසු වීම මිටින් විට සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේගේ වයස ටිකෙන් ටික ගත වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ තීරණය කළා සීල දනාවීම පහසුව පිණිස. බුදුරජාණන් වහන්සේගේ විතරක් නෙමෙයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සීවන පිරිසේම පහසුව පිණිස උපස්ථායකයන් වහන්සේ නමක් නිත්‍ය වශයෙන්, ඒ කියන්නේ දිගටම එක භික්ෂුවක් උපස්ථාන කළොත් ඒ ගොඩක් හොඳයි කියලා.
මහරහතන් වහන්සේලා ඉදිරිපත් වුණා උපස්ථාන කරන්නට. නමුත් භාග්‍යතුන් වහන්සේ අනුමත කළේ නැහැ. භික්ෂුන් වහන්සේලා උනන්දු කෙරුව ආනන්ද ස්වාමීන් වහන්සේ ඇයි ගෞරවයෙන් උපස්ථාන කරපු බව දන්නවා. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ නිහඬව හිටියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ආනන්දයන් වහන්සේට ආශ්මත් ආනන්දයන්ට අමුතුවෙන් මේ පිළිබඳ උත්සාහවත් කළ යුතු නෑ. ආනන්දයන්ට මේ කරුණ වැටහෙයි. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ නැගිට්ටා. සිවුර ඒකාංශ කරලා පෙරවගත්තා. පෙරවගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ දිහාට ඇඳලි බඳලා වන්දනා කරගෙන කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස දිවි තිබෙන කන්න බුදුරජාණන් වහන්සේට සෙවනල්ල වගේ ඉඳලා මං උපස්ථාන කරන්නට කැමැති. නම ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මගේ ප්‍රතික්ෂේප කිරීම් හතරක් තිබෙනවා. ඉල්ලීම් හතරක් තියෙනවා. එහෙනම් මේ ආදරය කරුණාව මේ උපස්ථානයේ ගෞරවය හැඟීම් බර එකක්ද? නෑ. කරුණ නොදැනගෙන ඇති වෙච්ච එකක්ද? නෑ. පුංචි දරුවෝ හුරතලයට කියන කතාවක් වගේ දෙයක්ද? නෑ. බොහෝම ප්‍රඥාවෙන් හොඳ වැටහෙන නුවණින් මනා සිහියෙන් යුක්තව ගත්ත තීරණයක් නේද? සසරේ ඒ පිණිසම පින් පුරාගෙන ආපු චරිතයක් අපේ මේ යුගයේ ඉන්න මිනිසුන් එක්ක ළඟින්වත් තියන්න බැරි අසහාය මනුෂ්‍ය රත්නයක්. ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට ලැබෙන චීවර මට නොදෙනසේක්වා. ඒ ප්‍රතික්ෂේප කිරීම දෙඩියව නෙමේ. මේක 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 මට ඕන නැත්තම් මං කරන්නේ කිව්ව නෙමේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට ලැබෙන චීවර මට නොදෙනසේක්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට ආරාධනා ලැබෙන දානවලට මාව එක්කගෙන නොනසේක්වා. බලන්නනේ, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට ලැබෙන පිණ්ඩපාතේ මට නොදෙනසේක්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සමග එක ගඳකිලියෙහි එක කුටියෙහි විසීමටත් මට අවසර නොදෙනසේක්වා. බලන්නනේ. එතකොට බුදුරජාණන් සාමාන්‍යයෙන් ආදරය කියද්දී ගෞරවය කියද්දී අපි හිතන්නේ එකටම ළඟම ඉන්නා කියලානේ. එහෙම නෙමෙයි. වඩාත්ම අවශ්‍යතාවය මොකක්ද? ඒක පිරිමැහීමයි නේද? එක කුටියේ ඉන්න දෙන්න එපා කිව්ව මට. දුරදිග කල්පනා කරලා මොකද හේතුව? නැත්තන් අනිත් භික්ෂූන් කියන්න පුළුවනි, ඔය ඉතින් ආනන්දයන් වහන්සේ උපස්ථාන කරන්නේ සිවුරු ගන්නනේ, බුදුරජාණන් වහන්සේට හොඳට ප්‍රත්‍ය ලැබෙනවනේ, ඔය එක කුටියින්ද ආසාවෙන්නේ සඳුන් කුටියින්ද කියලා කියන්න පුළුවනි. එතකොට ඒ උදවියටත් පවු රැස් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේටත් ඒක හරිනේ අගෞරවය. ඊළඟට කිව්ව, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ ඉල්ලීම් හතරක් තියෙනවා, අනුකම්පාව උපදවාගෙන ඒ හතරට කැමැති වනසේක්වා. මොකද්ද? ස්වාමීනි මා විසින් යම් චීවරයක් මට ලැබුණ ගෙනාවොත් ඒ සිවුර භාග්‍යතුන් වහන්සේ පිළිගන්නාසේක්වා. භාග්‍යතුන් වහන්සේ මට ලැබෙන ආරාධනාවලට වැඩම කරනසේක්වා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ බහැදකින්න දුරේ පළාත් වලින් එනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවුවන පිරිස. ඒ පිරිස ආසමින් ඒ වලට අපහසුතාවයක් නොවන විදිහට බුදුරජාණන් වහන්සේ මුණගස්සන්නට මට අවසර දෙනසේක්වා කිව්වා. ඕන වෙලාවක ප්‍රශ්නයක් ආවොත් මට ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවුවනක් පිරිසට ඔබ වහන්සේ මුණ ගැහෙන්න අවස්ථා උදා කරලා දෙන්න අවසරය දෙන්න කිව්වා. ඊළඟට කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ හතරවෙනි ඉල්ලීම මේකයි, මා නැති තැන භාග්‍යතුන් වහන්සේ යම් ධර්මයක් වදාරනවාද ඒක භාග්‍යතුන් වහන්සේට පහසු වෙලාවක ආයමත් මට පවසන්න ඕනේ. එයි මේ නැතිනම් අනිත්‍ය කියාවි ළඟ ඉඳලවත්
මතක තියාගත්තේ නැ නේ ඔබ කියලා. අපිට ළඟින් ඇසුරු කරන්න දුන්නා නම් අපි ඕක මතක තියා ගන්නවනේ. ඊළඟට කියාවේ අපි මෙච්චර දුර ඉඳලා සාමාන්‍යයෙන් හිතවත් කෙනෙකුට කිව්වත් තව හිතවත් කෙනෙක් මුණ ගැහෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ළඟින් ඔබ වහන්සේ ඉඳලා අපේ වමනාවකට පණිවිඩයක්වත් ලබා ගන්න බෑනේ කියලා ඔව් අනන්නනම් කියන අය ඉන්න පුළුවන්. ඒ බලන්න දුර දක්නා නොවනනේ. ඉතින් ওই විදිහට ඉල්ලීම් හතර බුදුරජාණන් වහන්සේ අනුමත කළා. ප්‍රතික්ෂේප කිරීම් හතර අනුමත කළා. බුදුරජාණන් වහන්සේගේ කරුණාව බලන්නනේ අවුරුදු 25ක්ම ඒ නිසා උපස්ථාන කළා. ගිජිකුළු පවුවේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ අර දේවදත්ත පවිතු සිටින් ගලක් පෙරළුවන්නේ. ඒ කාලේ දේවදත්තගේ පවිතු ක්‍රියා ගැන ආනන්ද ස්වාමීන් වහන්සේ ගොඩාක් කල්පනා කළා. මෙයාට කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලට කිව්වා මේ ආරක්ෂාවට මොකක් හරි කරන්න. භික්ෂුන් වහන්සේලා රැ එළිවෙනකන් කුටිය ඈතට වෙලා ඉඳගෙන ධර්මයේ සජ්ජහායනා කරනවා. බුදුරජාණන් වහන්සේ ඇහුවා මහණෙනි මොකද මේ තුන් යම් රාත්‍රියේ ධර්මයේ සජ්ජහායනා කරනවා හෙන්නේ? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මේ ආනන්ද ස්වාමීන් වහන්සේක කතා බස් කළා. අපිට බයයි ඔබ වහන්සේගේ ජීවිතයට අනතුරක් වේදෝ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේගේ ජීවිතයට අන්තරායක් කරන්න පුළුවන් කෙනෙක් දෙවියන් මරුන් බඹුන් සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවේ කිසි කෙනෙක් නැහැ. ඒ නිසා කිසි කෙනෙක් ඒ පිළිබඳ තථාගතයන් වහන්සේගේ ආරක්ෂාව පිළිබඳ වද විය යුතු නැහැ කිව්වා. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේගේ පුරුද්දක් තිබ්බා. රාත්‍රී කාලේ කීප වතාවක් කුටිය වටේට හුළුවත්තක් අරගෙන කුටිය වටේට යනවා. මට මතක හිටියට 8 වතාවක්ද කොහෙද කුටිය වටේට යනවා. තථාගතයන් වහන්සේ මොකක් හෝ කරුණක් මුල් කරගෙන දැන් මට කතා කරන්න පුළුවනි, උණුපැන් ටිකක් ඉල්ලන්න පුළුවනි, මොකක් හරි අසනීපයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා බැරි වෙලා අවශ්‍යතාවයක් එන වෙලාවට මට නිින්ද ගිහිල්ලා තිබ්බොත් ඒක මාගේ ශාස්ත්‍රුන් වහන්සේට කරන නියම උපස්ථානයක් නෙමෙයි. ඔය විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ ගොඩාක් හිතුවා. ඒ නිසා තමයි නොකඩවා කිසිම භාග්‍යතුන් වහන්සේට අපහසුයක් වෙන්නේ නැදී ඒ උපස්ථානය කරගෙන යන්න පුළුවන් වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු ආනන්ද ස්වාමීන් වහන්සේටනේ වැඩිම අග්‍රස්ථාන ලැබුණ කීවේ මොනවද? බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා මැද වදාලා ඒත දග්ගං භික්කවේ මම ශාවකානං භික්ඛූනං බහුස්සුතානං යදිදං ආනන්දෝ. පින්වත් මහණෙනි බහුස්සුතෝ භික්ෂුන් වහන්සේලා අතර මාගේ ශ්‍රාවකෝ භික්ෂුන් වහන්සේලා අතර අග්‍රවන් භික්ෂුවක් ඉන්නවද? ඒ මේ ආනන්දයන් වහන්සේයි. අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි බොහෝ අසූ පෙරවිතන් ඇති භික්‍ෂූන් අතර අග්‍රස්ථානය දැරුවේ. ඊළඟට වදාලා ඒට දක්ගම් භික්කවී මම සාවකානං භික්කූනං සතිමන්තානං යදිදන් ආනන්දෝ. සතිමන්ත භික්‍ෂූන් වහන්සේලා අතර ඒ කියන්නේ බලවත් සිහියක් තිබ්බ භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රෝනේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ඒට දක්ගම් භික්කවී මම සාවකානං භික්කූනං ගතිමන්තානං යදිදන් ආනන්දෝ. ගතිමන්ත භික්ෂූන් වහන්සේලා අතර ඒ කියන්නේ වහා වැටහෙන නුවණක් තිබ්බ භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබුණේ අපගේ පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේට. ඒත දග්ගං භික්ඛවේ මම ශාවකානං භික්ඛූනං ditimantānaṁ yadidaṁ ānando. ditimanta කිව්වේ පුදුමාකාර වීර බලයක් තිබ්බා ධර්මේ දරා ගන්න, ධර්මේ මතකෙත් තබා ගන්න, ධර්මේ සත්‍යහනා කිරීමේ, ධර්මේ සම්බන්ධ මතක තබා ගැනීම දරා ගැනීම වීරිය තිබ්බේ ආනන්ද ස්වාමීන් වහන්සේට ditimantai. ඒ වගේම ඒත දග්ගං භික්ඛවේ මම ශාවකානං භික්ඛූනං
උපත්ථාකානං යදිදං ආනන්ද උපස්ථාන කළ භික්ෂූන් වහන්සේලාතර අග්‍රෝපස්ථායක වුණේ අපගේ පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේ. ඒ නිසා මේ බුදුසසුන තුල වැඩිම අග්‍රස්ථාන දරාගෙන වැඩ සිටි ආනන්ද මහරහතන් වහන්සේ සීක භික්ෂුවක් හැටියට ඉදීම බලන්නනේ. උන්වහන්සේගේ තේර ගාථාව තියෙනවා අවුරුදු 25ක් මම තථාගත බුදුරජාණන් වහන්සේට ගෞරවයෙන් උපස්ථාන කළා. නමුත් මගේ හිතේ රාග සිතුවිල්ලක් උපන් බවක් නම් මම දන්නේ නැහැ. අවුරුදු 25ක් මම ගෞරවයෙන් තථාගතයන් වහන්සේට උපස්ථාන කළා. මගේ සිතේ මම පැවිදි වෙච්ච දවසේ ඉඳලා ද්වේෂ සිතක් ඉපදුන බවක් මම දන්නේ නැහැ. මෝහ සිතක් ඉපදුන බවක් මම දන්නේ නැහැ. ඔය පසු කාලේනම ගරහන්නට දෝ කියලා හිතෙනවා. අර ආනන්ද ස්වාමීන් වහන්සේට මොකක්ද වශයක් කළාය? අර රොඩි දැහනකින් ඒ කාන්තාවකට අසුණාය කියලා කතාවක් තියෙනව නේද? නිකන් කතාබහකට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ බේරගත්තාය කියලා. ඒ මහායාන ග්‍රන්ථවල තියෙන කතාවක්. නමුත් එවැනි දෙයක් අපේ තේරවාද ඒ කියන්නේ පාලි ත්‍රිපිටකය තුලවත් අටුවා ග්‍රන්ථ තුලවත් වෙන පසු කාලීන තේරවාද කතාබහ තුලවත් ඇති වෙලා නැහැ. ඒ නිසා අපි ඒක ගැන සිතිය යුතු නැහැනේ. ඒ තේර ගාථාවම තියෙනවානේ. ආනන්ද මහරහතන් වහන්සේ සීක භික්ෂුවක් හැටියට ඉන්න කාලේ ඉඳලා රාග ද්වේෂ සිතුවිල්ලක්වත් උන්වහන්සේට ආවේ නැහැ. ඒ නිසා තමයි මේ ඉතා දක්ෂ විදිහට ධර්මය දරා ගන්න පුළුවන් වුණේ. උන්වහන්සේ නිකං ධර්ම දරාගත්ත නෙමෙයි. දේශනාවක් තියෙන අංගුත්තර නිකායේ උන්වහන්සේගේ ලක්ෂණයක් තිබ්බා. උන්වහන්සේ නිතර ධර්මයේ හිතින් මෙනෙහි කරනවා. දෙවැනි එක උන්වහන්සේ නිතර ධර්මය සජ්ජායනා කරනවා. උන්වහන්සේ වස්වාසය කළ වස්වසන්නේ ධර්මදර භික්ෂුන් වහන්සේලා ඉන්න ආවාසයක් හිටුව. එතකොට මේ ධර්මදර භික්ෂුන් වහන්සේලාගෙන් ඇසුර අහන්න ලැබෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නැති තැන වදාළ ධර්මයන් අහගන්නවා. ඒ ධර්මයෙන් නිතර සිත්තිලා මෙනෙහි කරනවා. හොඳට අහලා නුවණින් විමසලා නැවත නැවත විමසලා සජ්ජායනා කරලා අන්නයට ධර්මය කියලා දීලා ධර්ම සාකච්ඡා කරලා සහ ධර්මදර භික්ෂුන් වහන්සේලා ඇසුරු කරලා ඔය ලක්ෂණ වලින් යුක්ත වෙඳලා තමයි ධර්මය දරාගත්තේ. මේ නිකන් නිකම්ම නිකන් ආපු එකක් නෙමෙයි. ඒකට පින් බලේ තිබ්බා. නමුත් උන්වහන්සේට විශාල මහන්සියක් ගත්තා. විශාල කැපකිරීමක් කළා. ඒ නිසා එක බණපදයක්වත් මතකෙන් ගිලිහෙන්නේ නැතුව තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ධර්ම සංගායනාව කරනකන් උන්වහන්සේ වැඩ හිටියා. ඒ ධර්මයේ දරාගෙනම උන්වහන්සේට වැඩ ඉඳීමේ වාසනාව උදා වුණා. ඒ නිසා උන්වහන්සේගේ තේර ගාථාව තියෙනවා. මම තථාගත බුදුරජාණන් වහන්සේගෙන් 82,000ක් ධර්ම ස්කන්ධය දරාගත්තා. ශ්‍රාවක රහතන් වහන්සේලාගෙන් 2,000ක් ධර්ම ස්කන්ධය දරාගත්තා. මම 84,000ක් ධර්මස්කන්ධය දරාගත්තේ ඒ විදිහටයි කියලා. ඒ ධර්මස්කන්ධ කියන්නේ පද වශයෙන් බෙදලා ඒ ගණිත ක්‍රමයකට බෙදෙන ක්‍රමයක් තියෙනවා. ඒක අනුව දැන් ඔය බණවර කියලා බෙදන්නේ පිරිත් පොතේ අකුරු මෙච්චරක් බණවරයයි කියලා මේ විදිහට බෙදෙන ක්‍රමයක්. ඒ විදිහට ධර්මස්කන්ධ 84,000ක් දරා ගැනීමට තරම් අපගේ ආනන්ද මහරහතන් වහන්සේ භාග්‍යවන්ත වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන දේශනා කරනකොට කතා බහ කරනකොට සාකච්ඡා කරනකොට අපිට මුළු බුද්ධ දේශනාවම කතා කරන්න වෙනවා නේ. ඇයි ඒ? ඔක්කොම දරාගෙන වැඩ සිටි ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද මහරහතන් වහන්සේ. නමුත් ආනන්ද සූත්‍ර කියන නමින්ම සූත්‍ර දේශනා රාශියක් තියෙනවා. ඒතරම් ආනන්ද ස්වාමීන් වහන්සේගේ මැදිහත් වීම ගොඩාක් ධර්මයන් වදාරන්න වුණා. ඒ වගේම මම කියවනේ ආනන්ද ස්වාමීන් වහන්සේ හරි ආදරේ තථාගතයන් වහන්සේට කියලා. බුදුරජාණන් වහන්සේ කපිලවස්තු වැඩ හිටියේ කාලේ. කපිලවස්තු කිව්වේ
කිඹුල්වත් නුවර. කිඹුල්වත් නුවර කිව්වේ ශාක්‍ය ජනපදයේ බුදුරජාණන් වහන්සේ ඕ බෝසතාණන් වහන්සේ කාලේ සිද්ධාර්ථ කුමාරයා උපන් ගම. ඉතින් කපිලවස්තුවේ නිග්‍රෝධාරාමේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ අසනීප වුණා. ගිලන් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගිලන් බගින් ටික දවසකින් නැගී හිටියා. නැගී ඉඳලා දැන් ගිලන් බවින් නැගී හිටිය විතරයි දැන් ශාක්‍ය ජනපදයේ නැගිටලා එලිමහන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ නැති. ඉතින් ඔතෙන්ට ආවා කවුද? මහානාම ශාක්‍යයා. මහානාම ශාක්‍ය රජතුමා ආවා. ඇවිල්ලා වන්දනා කළා. වන්දනා කරලා ඉතින් කාලකින් නෑ කියලා මේ මහානාම ශාක්‍යතුමාටත් ඉතින් ප්‍රශ්නයක් අහන්න හිතුණා. ඇයි ගිලන්ලා හිටපු වින්ද ඒ කාලේ ධර්මයේ දේශනා කරන්න නැති වෙතිනේ. ඊට පස්සේ ඇහුවා ප්‍රශ්නයක් මෙහෙම. දීගරත්තාහං බන්ති භගවතා ඒවං ධම්මං දේශිතං ආජානාමි. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ වගේ ධර්මයක් වදාරලා තියෙනවා කියලා මං ගොඩාක් කල් ඉඳලා දැනගෙන ඉන්නේ. ආ බලමු අපිටත් එතකොට දැනගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මොන වගේ ධර්මයක්ද ඒ කාලේ වදාරලා තිබ්බ බව මහානාම ශාක්‍ය ඇහුවේ. එතකොට මොකද්ද? සමාහිතස්ස ඥානං නෝ අසමාහිතස්ස. පුංචි දහම් කරුණක්. මොකද්ද? සමාහිත කෙනාටයි මේ ඥානය තියෙන්නේ, අසමාහිත කෙනාට නම් නෙමෙයි. සමාහිත කෙනාටයි ප්‍රඥාව තියෙන්නේ, අසමාහිතයාට නෙවෙයි. එතකොට අහපු ප්‍රශ්නේ මොකද්ද? සමාධිමුකෝ බන්තේ පුබ්බේ පච්චා ඥානං උදාහ ඥානං පුබ්බේ පච්චා සමාධි. ස්වාමීනි, සමාධිය කලින් නැති වෙලා පස්සේ ඥානය තියෙනවද, නැත්නම් ඥාන කලින් නැති වෙලා පස්සේ සමාධිය තියෙනවද? මොකද්ද උත්තරේ? සමාධිය කලින් නැති වෙලා පස්සේ ඥානය තියෙනවද, පස්සේ ඥානය ඇති වෙලා සමාධිය කලින් නැති වෙනවද? ඈ, සමාධිය කලින් ඇති වෙලා පස්සේ ඥානය තියෙනවා කියලා හිතන්නේ. එතකොට සමාධියක් නැති කාටවත් ඥානයක් ඇත්තෙම නැද්ද? එහෙම ප්‍රශ්නයක් එනවා එතකොටනේ. බලමු විසඳපු විදිහ භාග්‍යතුන් වහන්සේ. එතකොට මේ අහපු ප්‍රශ්නේ ආනන්ද ස්වාමීන් වහන්සේටත් ඇහුණා. ඒ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ කැමති වුණේ භාග්‍යතුන් වහන්සේ මේක විසඳන්න මහන්සි වෙනවට. ඈ, ඇයි? ඕ ගිලන් බවින් නැගිට්ටා විතරයි. දැන් ආයේ මේක විස්තර කර කර ධර්ම දේශනා කරන්න ගියොත් බලන්න ආදරේ කරුණාවනේ තථාගතයන් වහන්සේට විහිසක් වෙයි. සාමාන්‍යයෙන් ධර්ම දේශනා කරද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ එහෙම මැදිහත් වෙන්නේ නැහැ. නමුත් මේ වෙලාවේ හිතුවා මෙහෙම. ඕ භගවාකෝ ගිලානා වුට්ටිතෝ අචිර වුට්ටිතෝ. මේ නැගිට්ටා විතරයි භාග්‍යතුන් වහන්සේ ගිලන් බවින්. ගිලඤ්ඤා. ගිලඤ්ඤා කියන්නේ ගිලන් බව. හරි සමානයි මේ පාලි සිංහල වචන. අයංච මහානාමෝ ශාක්‍යෝ භගවන්තං අති ගම්භීරං පඤ්ඤං පුච්ඡති. මේ මහානාම ශාක්‍යතුමා අති ගැඹුරු ප්‍රශ්නයක් තථාගතයන් වහන්සේගෙන් ඇහුවා. යන්නෝනාහං මහානාමං සක්කං ඒකමන්තං අපමෙත්වා ධම්මං දේසෙන්. මම්ම මේකට උත්තර දෙන්න ඕනේ මහානාම ශාක්‍යයා පැත්තකට එක්කන් ගිහිල්ලා. ඇයි මේක උත්තර දෙන විදිය ඇහුණත් තථාගතයන් වහන්සේට ඒකත් විවේකයට බාධාවක් වෙයි කියලා කොච්චර කල්පනා කරාදනි. ඔව්, එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද කළේ? අතකෝ ආයස්මා ආනන්දු මහානාමං සක්කං බාහාය ගහෙත්තා ඒකමන්තං අපනෙත්තා. මහානාම ශාක්‍යයාගේ අතින් අල්ලගෙන පැත්තකට එක්කන් ගියා. පැත්තකට එක්කන් ගිහිල්ලා කිව්වා, මහානාම ශාක්‍ය, ඔබට මෙහෙමයි විසඳ ගන්න තියෙන ඔය ප්‍රශ්නේ ඔබගේ. මෙන්න මේ විදිහට ඔක විසඳ ගන්න තියෙන්නේ. සීකම්පීඛෝ මහානාම සීලං උත්තං භගවතා. අසේකම්පි සීලං උත්තං භගවතා. ශාක්‍ය රජතුමනි, භාග්‍යතුන් වහන්සේ සීක සීලයත් වදාලා අසේක සීලයත් වදාලා. සීක කියන්නේ මොකද්ද? නිවන් මාගේ හික්මෙන. අසේක කියන්නේ හික්මිල අවසන්. එතකොට සීක සීලයත් අදාලා, සීක ශ්‍රාවකෙක් තුල පිළිටන සීලයත් අදාලා, රහතන් වහන්සේගේ සීලයත් වදාලා.
ඔව් ඊට පස්සේ සීකෝපි සමාධි වූත්තෝ භගවතා අසීකෝපි සමාධි වූත්තෝ භගවතා සීක සමාධියත් වදාලා අසීක සමාධියත් වදාලා සීකාපි පඤ්ඤා වූත්තා භගවතා අසීකාපි පඤ්ඤා වූත්තා භගවතා සීක ප්‍රඥාවත් වදාලා භාග්‍යතුන් වහන්සේ අසීක ප්‍රඥාව ගැනත් වදාලා ඔය විදිහට කෙටියෙන් උත්තරේ දුන්නා ඊට පස්සේ වදාලා ආනන්ද ස්වාමීන් වහන්සේ සීක සීලය කියන්නේ මොකද්ද මහා නාම ශාක්‍ය ඒ තමයි මහා නාමය මේ ශාසනයේ භික්ෂුව සිල්වත් වෙනවා සීලවා හෝති ප්‍රාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති ප්‍රාතිමොක්ඛ සංවර සීලෙන් සංවරව වාසය කරනවා ආචාර ගෝචර සම්පන්නෝ මන අයතුන් පැවතුම් වලින් යුක්ත වෙනවා අනුමත්තේ සුවජ්ජේසු භයදස්සාවි සමාදාය සික්කති සික්ඛාපදේසු අනුමාත්‍ර වරදේ පවා බය දකිනි සමාදන් වුණ සිල්පදවල හික්මෙනවා ඊට පස්සේ වදාලා ඉදම් මුච්චති මහානාම සීකං සීලං ඕකට කියන්නේ පින්වත් මහානාමයේනේ සීක සීලය කියලා කතමෝච මහානාම සීකෝ සමාධි ඊළඟට අසේක සීලය නෙමෙයි වදාලේ සීක සමාධිය මොකද සීක සමාධිය කියන්නේ ඉද මහානාම බික්ක විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි කියන ඔක්කොමලා සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පතමං ඥානං උපසම්පද්ද විහෙරති මේ ශාසනයේ භික්ෂුව විවේකයෙන් හටගත්ත කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා විතක්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමු ධානයේට පැමිණ වාසය කරනවා ඊළඟට දෙවන ධානය ගැනත් වදාලා තුන්වෙනි ධානය ගැනත් වදාලා හතරවෙනි ධානය ගැනත් වදාලා ඔය ධ්‍යාන හතර ගැන වදාරලා කියනවා අයං මුච්චති මහානාම සීකෝ සමාධි ඔකට තමයි පින්වත් මහානාම කියන්නේ සීක ශ්‍රාවකයාගේ සමාධිය කියලා කතමාච මහානාම සීකා පඤ්ඤා මොකද්ද මහානාමේනි සීක ප්‍රඥාව ඉද මහානාම භික්ඛෝ ඉදං දුක්ඛන්ති යතහ භූතං පජානාති මෙහිලා භික්ෂුව මෙයයි දුක කියලා යතහ භූත වශයෙන් අවබෝධ කරනවා ඉද අයං දුක්ඛ සමුදයේති යතහ භූතං පජානාති මේ තමයි දුකේ හට ගැනීම නම් වූ තණ්හාව කියලා අවබෝධ කරනවා දුක්ඛ නිරෝධය අවබෝධ කරනවා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව අවබෝධ කරනවා යකිවි සත්‍ය ඥානය ගැන ඕක කියුවා සීක ප්‍රඥාව ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ වදාලා සකෝසෝ මහානාම අරිය ශාවකෝ ඒවං සීල සම්පන්නෝ පින්වත් මහානාම ඔය විදිහට ආර්ය ශ්‍රාවකයා සීල සම්පන්න වෙලා ඒවං සමාධි සම්පන්නෝ සමාධි සම්පන්න වෙලා ඒවං පඤ්ඤා සම්පන්නෝ ප්‍රඥා සම්පන්න වෙලා ආසවානං කය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිට්ඨේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්තා උපසම්පජ්ජ විහෙරති ඔය විදිහට සීල සමාධි ප්‍රඥා සීල සමාධි වලින් යුක්ත වෙලා ප්‍රඥාවෙන් යුක්ත වෙලා එතකොට අතන කිව්වේ සීක ප්‍රඥානේකින් යුක්ත වෙලා මොකද කරන්නේ අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත් ඒ කියන්නේ ආශ්‍රව රහිත වූ චිත්ත විමුක්තියත් ඒ කියන්නේ තණ්හාවෙන් නිදහස් වෙලා ඒ කියන්නේ නීවරණ ධර්මයන්ගේ නිදහස් වෙලා සිත වැඩලා සිතේ අකුසල් වලින් නිදහස් කරගෙන සිත දියුණු කරලා චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය ඒ කියන්නේ විදර්ශනාව තුළින් අවිද්‍යාව ප්‍රහාණය කරලා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය තුළින් ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා පඤ්ඤාං දිට්ඨේව ධම්මේ මේ ජීවිතයේදීම සයන් අභිඤ්ඤා සෝකීය විසිෂ්ටඥාණයෙන් සච්චිකත්ව සාක්ෂාත් කොට උපසම්පජ්ජ විහෙරති ඊට පැමිණ වාසය කරනවා ඒ කියන්නේ සීක වූ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් යුක්ත වෙලා අසීක වූ ප්‍රඥාව උපදවා ගත්තා කියන්නේ අරහත්වයට පත් වුණා ඔන්න ඒ විදිහට පින්වත් මහානාමයෙන් තථාගතයන් වහන්සේ සීක සීලයත් අදාලා සීක සීලයත් අදාලා සීක සමාධියත් අදාලා සීක සමාධියත් අදාලා සීක ප්‍රඥාවත් අදාලා සීක ප්‍රඥාවත් අදාලා කියලා දේශනාව අවසන් කළා. එතකොට අර ප්‍රශ්නෙට උත්තරය හම්බුණාද? මොකක්ද අහපු ප්‍රශ්නේ? ඔව් සමාධිමත් කෙනාටයි ඥාන තියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා.
එතකොට කලින් සමාධිය ඇති වෙලා පස්සේ ඥානය තියෙනවද? කලින් ඥානය ඇති වෙලා පස්සේ සමාධිය ඇති වෙනවද කියලා. එතකොට උත්තරේ මොකද්ද? ඔව් ඒක කියන විදිහට තමයි නේ. මොකද්ද? ඔව් කලින් සමාධිය සේලා පස්සේ ඥානය තියෙන්නත් පුළුවන්. ඇයි සේක සමාධිය ඇති වෙලා ඔව් සේක ප්‍රඥාවත් ඇති වෙන්නේ පස්සේ අසේක ප්‍රඥාව ඇති වෙන්නේ පස්සේ. ඊළඟට කලින් ඥානය ඇති වෙලා පස්සේ සමාධිය ඇති වෙන්නත් පුළුවනි. ඇයි ඒ? කලින් ඥාන කිව්වේ සේක ප්‍රඥාව ඇති වෙලා ඊට පස්සේ අසේක සමාධිය තියෙන්නේ. රහත් වුණාට පස්සේ රහතන් වහන්සේගේ පිළිදෙන සමාධියට කියන්නේ අසේක සමාධිය කියලා. එහෙනම් ඒකට ඒකාංශ වශයෙන් උත්තර දෙන්න බෑ. ඒක බෙදලා තමයි උත්තර දෙන්න තියෙන්නේ. ඒකයි අර විදිහට වදාලේ. ඒකයි අති ගම්භීර වූ ප්‍රශ්නයක් ඇහුවා කිව්වේ. අපිට නම් එකපාර හිතෙන්නේ මොකද්ද? ඇයි ආර්ය ශ්‍රාණික මාර්ගයේ තියෙන්නේ සීල සමාධි ප්‍රඥා. සමාධිමත් කෙනාටයි ප්‍රඥාව තියෙන්නේ කියලයි. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රඥාව බලන්න ඒක විසඳපු අපූර්ව. ඒ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරිකකමට බහුසුත බවට අග්‍රස්ථානය දුන්න එක සුදුසුමයි මේ බුද්ධ ශාසනය තුළනේ. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළා. වන්දනා කළාට පස්සේ භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්නයක් ඇහුවා. අනහව ප්‍රශ්නය. සබ්බන්කෝ ආනන්ද සීලබ්බතං ජීවිතං බ්‍රහ්මචරියං උපට්ඨානසාරං සඵලಂತಿ. පින්නත් ආනන්ද වත් පිළිවෙත් කර කර බොහොම ආචාර ගෝචර සම්පන්නව රකින්න බ්‍රහ්මචාරී සීලයන් තියෙනවා. සිල්වත්තු ගෙවන බ්‍රහ්මචාරී ජීවිත තියෙනවා. උපට්ඨාන සාර කියන්නේ බොහොම වත් පිළිවෙත් සරුව කරන බ්‍රහ්මචාරීව ගිහි ජීවිතය අත්හැරලා ගෙවන බ්‍රහ්මචාරී ජීවිත තියෙනවා. ඔවුන් සිල්වත්. ඒ හැම එකක්ම ප්‍රතිඵල සහිතද කියලා හෙවා. මොකක්ද හෙවේ? ඔව් බොහොම හොඳ ඇවතුම් පැවතුම් වත් පිළිවෙත් තියෙනවා. සිල්වත් බ්‍රහ්මචාරී. ඒ හැම බ්‍රහ්මචාරී ජීවිතයක්ම ප්‍රතිඵල සහිතද කියලා හෙවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ වදාලා නක්‍රිත බන්ති ඒකං සේනාති. ස්වාමීනි ඒකනම් එකෙල්ලේම කියන්න බෑ. එකෙල්ලේම උත්තර දෙන්න බෑ. තේන ආනන්ද විභජස්සෝති. එහෙනම් ආනන්ද විභජනය කරන්න කිව්වා. රතාගතයන් වහන්සේ කිව්වා එහෙනම් ආනන්ද බෙදලා විසඳන්න කිව්වා. යන්නිස්ස බන්ති සීලබ්බතං ජීවිතං බ්‍රහ්මචරයං උපට්ඨානසාරං සේවතෝ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් සිල්වත් වත් පිළිවෙත් සරු වූ බ්‍රහ්මචාරී ජීවිතයක් සේවනය කරද්දී අකුසල ධම්මා අභිවද්දන්ති කුසල ධම්මා පරිහායන්ති. අකුසල ධර්මයන් වැඩෙනවද කුසල ධර්මයන් පිරිවිලා යනවද? ඒව රූපං සීලබ්බතං ජීවිතං බ්‍රහ්මචාරයන් උපට්ඨානසාරං අපුලං. ඒ වගේ බ්‍රහ්මචාරී ජීවිතයේ ප්‍රතිඵල රහිතයි. ප්‍රතිඵලයක් නැහැ කිව්වා. බඹසර ඒ කියන්නේ ගෙදර අතහැරලා ගියා කියලා, ගිහි ජීවිතය අතහැරියා කියලා, බ්‍රහ්මචාරීව හිටියා කියලා, කිසි කෙනෙකුට කරදරයක් නැතුව කය වචනේ සංවර කරගත්ත කියලා, බොහොම උපස්ථානසාරව හිටියා කියලා, ඒක පුරුදු කරද්දි අකුසලයන් වැඩෙනවා නම්, කුසලයන් පිරිහලා යනවා නම් ඒක ප්‍රතිඵල රහිතයි කිව්වා. අපලයි කිව්වා. ඊළඟට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් කිසි බ්‍රහ්මචාරී ජීවිතයක් ඇසුරු කරද්දී අකුසලයන් ප්‍රහාණය වෙලා යනවා නම්, කුසල ධර්මයන් වැඩෙනවා නම්, එවැනි වූ බ්‍රහ්මචාරී ජීවිතය සඵලයි කිව්වා. ප්‍රතිඵල සහිතයි කිව්වා. මේ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ වදාළට පස්සේ පරම පූජනීය ශාස්ත්‍රඥ වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඒක අනුමත කළා. සමනුඤ්ඤෝමේ සත්තාති. ශාස්ත්‍රඥ වහන්සේ මා කියෝ දේ අනුමත කළා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ සතුටු වෙලා වන්දනා කරලා පදකුණු කරලා එතනින් වැඩම කළා. වැඩම කළාට පස්සේ භාග්‍යතුන් වහන්සේ එතන වැඩ ඉන්නවා. මොකක් කරේ? උපස්ථාන කරන කටයුත්තකට යන්නේ නැති.
එතකොට භාග්‍යතුන් වහන්සේ එතනම වැඩ හිටියා. එතන වැඩ හිටිය රහතන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා අමතලා භාග්‍යතුන් වහන්සේ වදාලා ඊ ආනන්ද ස්වාමීන් වහන්සේ ගිය නොබෝ වෙලාවකින්ම භාග්‍යතුන් වහන්සේ වදාලා සීකෝ භික්ඛවේ ආනන්දෝ පින්වත් මහණෙනි ආනන්ද තාම සීක භික්ෂුව නච පනස්ස සුලභ රූපෝ සම සමෝ පඤ්ඤායති නමුත් ආනන්දයන් වහන්සේගේ ප්‍රඥාවත් එක්ක සමසම කරන්න පුළුවන් භික්ෂුවක් හොයාගන්න එක සුලභ වෙන්නේ නැහැ කිව්වා. ඒක දුර්ලභයි කිව්වා. ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ සීක භික්ෂුවක් ඉඳිද්දි පවා ප්‍රඥාවෙන් බොහෝම ඉහළ තලයක තමයි වැඩ හිටියේ. තරම් හරි නුවණැති. දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මගද කෙත්‍යාය පෙන්වුවා. පින්වත් ආනන්ද බලන්න කිව්වා. නියරවල් බැඳලා මගද කෙත්‍යාය එක ආයට පේනවා තැනි තලාවේ. එතකොට කිව්වා ආනන්ද ඔන්න ඔය වගේ භික්ෂූන්ගේ සිවුර මහන්න ඕන කිව්වා. මොකද හේතුව? තනියට තනි කරම සලු පෙරෙව්වා. මෙන්න වැළවන්න තියෙදි හොරෙන් අරන් යනවා. එතකොට ඒකේ වටිනාකම අඩු වෙන ඒ කාලේ තිබ්බ කෑලි කපලා කාලෙන් කාලට ඒවා ඉතින් වෙනස් වෙනවා නේ. කෑලි කපලා නෝට්ටු කරලා මහ පුරේදී වල වටිනාකමක් නැහැ. එකටම තියෙන සලු තමයි ගිහියේ පෙරවන්නේ. ඒ කාලේ තිබ්බ යටට එක සලුවක් අඳිනවා. උඩට එක උතුරු සලුවක් පිරිමියයි එහෙම. උඩට උතුරු සලුවක් පුරවනවා. ඉතින් හරි සරල එනමුක් ඒ සලුවල ඉතින් විවිධ වටිනාකම් තිබ්බා. ඉතින් භික්ෂුන් වහන්සේලාට කඩ කපල මහපු සිවුරක් අනුමත කළා. ඔච්චර එකේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලා එකතු කරගෙන සිවුර මහගෙන ආවා. බුදුරජාණන් වහන්සේට පෙන්වන්න පඳු පොවල අරගෙන ආවා. බුදුරජාණන් වහන්සේ බැලුවා. බලද්දී සිවුර හොඳට කඩවෙන් කරලා එක සමානව ඒවා බෙදලා අර අතු බෙදලා ඊට පස්සේ උඩට සිවුර අල්ලනවා. උඩටයි යටටයි වාටි දෙකක්. ඒකට කියන්නේ ජන් ගීවේයාවයි ජංගේයාවයි කියලා පාලින් කියන්නේ. ගීවේයාව කියන්නේ මේ බෙල්ල ළඟට සිවුරේ ඇතුළු පැත්තෙන් වෙනම තව අමතර පටියක් අල්ලලා තියෙනවා. අඟල් කීපයක ඝනකමින් යුතු පළල තියෙන. යටටත් සිවුර අගටත් තියෙනවා. ඇයි ඒ? අර බෙල්ල ඇතුළු වෙනකොට සිවුර ගෙවෙනවනේ. එතකොට කාලෙකදී පුළුවනි අර ගෙවිච්ච පටිය ගලවලා අයින් කරලා තව පටියක් ඉතින්ට අල්ල ගන්න. එතකොට යට කකුල ඇතුල් වෙනකොට ඇතුළෙනුට ඒ ධාර තමයි ඉස්සල්ලාම ගෙවෙන්නේ. දැන් කලිසංගලත් යට ධාර නේද මුලින්ම ගෙවෙන්නේ. ආ මේ වගේ. දැන් අපේ සිවුරේ අග ධාර තමයි මුලින්ම ගෙවෙන්නේ. එතකොට අපිට කරන්න කියලා තියෙන්නේ ඒ ධාර ගලවලා අලුත් ධාරයක් අල්ල ගන්නවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආය සිවුරේ අගට පොඩි එක පැත්තකට කොක්කක් වගේ හිටින්නයි අනිත් පැත්තේ නූලකුයි. ඒකට කියන්නේ ගාන්ටි පාසයයි ගාන්ටියයි කියලා අල්ලලා තිබ්බා. ඒ සිවුර හුලඟ යනකොට ඒක බඳින්න පුළුවන් ගාන්ටි. ඒ කියන්නේ ඒ සිවුර අපි දැන් දෙවුර වහලා පෙරවල අර ගාන්ටියෙන් බඳිනවා ගැට ගහනවා. එතකොට හුලඟ යන්නේ. ඔය ආනන්ද ස්වාමීන් වහන්සේ නිර්මාණය කරගෙන ආපු සිවුර තමයි අද දක්වාම ඒ විදිහට පාවිච්චි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ එක බලලා කිව්වා මහණෙනි ආනන්දයන් හරි පඬිතයනි විවත්තයනි මේ මම කිව්වේ මගද කෙත්‍යාය විදිහට සිවුර පිළියෙල කරන්න කියලා. මේ ඊටා මනාකොට සිවුර පිළියෙල කරලා තියෙනවා කිව්වා. බලන්න නේද? يعني භික්ෂුන් වහන්සේලාගේ අවතුම් පැවතුම් වත් පිළිවෙත් ඒ හැම දෙයක් ගැනමත් ආනන්ද ස්වාමීන් වහන්සේ හරි දක්ෂ වුණා. බොහෝම ආදර්ශ සම්පන්න විදිහට ගත කළා ජීවිතේ. නමුත් අන්තිම ධර්ම සංගායනාවට කටයුතු යෙදෙද්දී උන්වහන්සේ රහත් වෙලා හිටියේ නැහැ. මහා කස්සප මහ රහතන් වහන්සේ උත්සාහවත් කළා රහත් වෙන්න. වීර්ය කළා 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 වීරි වැඩි වුණා. දැන් හිත එකඟ වෙන්නේ නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් මේ ගෙවිලා ගියේ නිකිණි පුන් පොහේ දවසේ. නිකිණි පුන් පොහේ දවසේ පාන්දර ටිකක් එහෙනම් හාන්සි වෙන්න ඕනේ. හරි වෙහෙසයි කියලා සයනේ ළඟට ගිහිල්ලා ඇඳට ඇලවෙන්න හදනකොටම කකුල එක කකුලක් පොළවෙන් ඉඩට එසවිලා කොට්ටේ හිස පිහිටලත් නැහැ. ඒ තුන් ඉරියව්වෙන්න
හතර ඉරියව්වෙම බහැර ඉරියව්වකින් ආශ්‍රවයන්ගෙන් හිත මිදුණ ඇයි අර වීර්ය ලිහිල් කරද්දිම හිත එකඟ වෙලා විදර්ශනාව පිහිටලා ක්ෂණයකින් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා මහ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා මහ පොළොව යටින් කිමිදිලා දම් සභා මණ්ඩපේ අර සංගායනා කරන තැන පහළ වුණේ එතන පනවල තිබ්බ බුද්ධ ආසනය ඊට පස්සේ තේරාසනය තේරාසනේ වැඩ හිටියා මහා කස්සප මහ රහතන් වහන්සේ ධර්මයේ ගැන අහද්දි ධර්ම බුද්ධ ආසනේ වැඩ හිටියා ආනන්ද මහ රහතන් වහන්සේ බුද්ධ ආසනේ වැඩ හිටි ඇයි දැන් මාත්‍යති බුද්ධ ආසනය පනවකේදි එහෙනම් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ගෞරවයට තියන්න ඇති කියලා නෑ විනය විසඳන වෙලාවට උපාලි මහ රහතන් වහන්සේ වැඩ හිටියා ධර්මයේ විසඳන වෙලාවට ආනන්ද මහ රහතන් වහන්සේ බුද්ධ ආසනේ වැඩ ඉඳලා ගාම්භීර විදිහට ඒ ප්‍රශ්න විසඳුව ධර්ම ගෞරවයට පැනෙව්වේ ඊට පස්සේ අහනහන ප්‍රශ්න උත්තර දෙනවා ඊට පස්සේ රහතන් වහන්සේ එකතු වෙලා සජ්ජහායනා කරනවා ඒ ධර්මයේ තමයි මුග පරම්පරාවෙන් ඇවිල්ලා අපට අද දායාද වෙලා මේ ත්‍රිපිටක බුද්ධ වචනේ තුල තියෙන්නේ ඉතින් මේ ආනන්ද මහ රහතන් වහන්සේ ඒ විදිහට නිකිනි පුන් පොහොය දවසේ පාන්දර උතුම් අරහත්ත්වයට පත් වෙලා ඒ ධර්ම සංගානාව මනාකොට මහා කස්සප මහ රහතන් වහන්සේ මුල් කරගෙන කළ නිසා මිහිඳු මහ රහතන් වහන්සේගෙන් අපට ධර්මය දායාද වුණේ. ඒ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ රහතන් වහන්සේගේ ගුණ කොච්චර කිව්වත් අපිට ඉවර කරන්න පුළුවන් ඉන්නේ නැහැ. උන්වහන්සේ රාග දේශ මොහ ක්ෂය කළා. උන්වහන්සේ සීල සමාධි ප්‍රඥා ප්‍රගුණ කළා. මේ බුද්ධ ශාසනයම බබුලෝපු පහන් ආලෝකයක් වගේ වැඩ හිටියේ ඒ ආනන්ද මහරහතන් වහන්සේ. ආනන්ද මහරහතන් වහන්සේ ගැන කතා කරද්දි කතා කරද්දි අපේ හිතේ පුදුමාකාර ප්‍රීතියක් සැනසෙල්ලක් උපදින්නේ ඇයි මේ තරම් ගුණයෙන් වැඩ හිටපු ආනන්ද මහරහතන් වහන්සේට නේද අපි මේ නිරන්තරයෙන් වන්දනාමාන කරන්නේ අපගේ ආචාර්ය උත්තම ආනන්ද මහරහතන් වහන්සේ නිසා නේද අපට මේ පිළිසරණ පිහිට ලබන්ට වාසනාව උදා වුණේ කියලා. උන්වහන්සේගේ තේරගතාව තියෙන ගාථාව තියෙනවා බහූසුතු ධම්මදරෝ කෝසාරක්ඛෝ මහේසිනෝ චක්කු සබ්බස්ස ලෝකස්ස පූජනීයෝ බහූසුතු. ඒ ආනන්ද භික්ෂුව බහුශ්‍රුතයි. ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්ම දරාගෙන හිටපු ධර්ම භාණ්ඩාගාරයේ තනතුරු දැරුවේ ආනන්දයන් වහන්සේ. ආනන්දයන් වහන්සේ මේ තුන් ලෝකයට ඇසක් වගේ උන්වහන්සේ දෙව් මිනිසුන් විසින් පූජාවන්ට බඳුන් වන උත්තමයන් වහන්සේ නමක්. ඊට පස්සේ ඊළඟ ගාථාව තියෙනවා ධම්මා රාමෝ ධම්ම රතු ධම්මේ අනු විචින්තයන් ධම්මං අනුස්සරං භික්ඛෝ සද්ධම්මාන පරිහායති. ධර්මයම නවාතන්පල කරගෙන සිටින ධර්මයේ ඇලී සිටින ධර්මයම විතර්ක කරන ධර්මයම මෙනෙහි කරමින් සිටින ඒ දහම් චින්තාවති භික්ෂුවනං සද්ධම්මාන පරිහායති සද්ධර්මයෙන් පිරිහෙන්නේ කියලා. ඒ නිසා අපිට මේ ධර්මයේ දායාද කළ ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද මහරහතන් වහන්සේගේ ඒ සුරක්ෂිත කළා වූ උතුම් ශ්‍රී සද්ධර්මය දරාගෙන මතක තියාගෙන මෙනෙහි කරමින් ඒ ධර්මයම සිහිපත් කරමින් ධර්මයම ජීවිතයට ගලප ගනිමින් නොපිරිහෙන ශ්‍රාවකෙක් වෙන්න නොපිරිහෙන ශ්‍රාවිකාවක් වෙන්න අපි හැම දිනාටම වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. වස්සානේ ධර්මදේශනා.